මෙන්න වැදගත්ම කාණ්ඩය මෙතන තමයි එක තවතනක් වෙහෙලා තියෙනවා අවිද්‍යාව යනු කුමක්ද අවිද්‍යාව ප්‍රහාණය වුණා නම් චතුරාර්ය සත්‍ය දැකිය යුතුයි චතුරාර්ය සත්‍ය නොදන්න කමට අවිද්‍යාව කියනවා හැබැයි මෙන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවිද්‍යාව කළ විග්‍රහ කළ තියෙන තැන සංයුක්ත නිකාය 3 මෙන්න මේ අර්ථකථනය නොගෙන අද ලෝකයේ තියෙන සියලුම දෙනා බුද්ධ ශාසනය කියලා අර බටහිර විද්‍යාවල්ලින් එන කොහේ හරි දෙන මලකඩ කැලටියක් අල්ලගෙන ඉන්නවා අවිද්‍යාව කියලා. බුදුදහමේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගන්නෙ නැහැ. මේ මොකද්ද කියලා තියෙන්නේ? සංයුක්ත නිකාය 3 ද්විතීයි අස්සාද සූත්‍රයේ 307 වෙනි පිට එකස් පසක උන් ආයුෂ්වත් මහා කොට්ටිත තෙරණුවෝ ආයුෂ්මත් සරුණුන් තෙරණුවෝ වහන්සේට මෙය කීය. ඇවැත්ති සාරිපුත්‍රේනි විච්ඡා විද්‍යායයි කියන ලැබේ ඇවැත්ති විද්‍යා නම් කවරෙක්ද කොපමණකින් විද්‍යාසහගත වේදැයි ඇවැත්ති මේ සස්නේ සුතවත් ආන ශාවක රූපයාගේ ආස්වාදයත් ආදීන නිස්සනය තතු සේදනේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ කියන්නේ ලෝකේ සිරු දේවල් පිළිබඳව ආස්වාදයත් ආදීන නිස්සනය තතු සේදනේ ඇවැත්ති මේ විද්‍යායයි කියන ලැබේ කොප මෙපමණකින් විද්‍යාසහගත වේ විද්‍යාව පහළ අවිද්‍යාව දුර වෙන්න ඕන අවිද්‍යාව ගැන මොකක්ද ඇහුවම කරන චතුරාර්ය සත්‍ය නොදන්නකම එහෙනම් මෙන්න මේ ලෝකයේ තියෙන සියලු දේවල් පිළිබඳව ආශ්වාද ආදීන වේ නිස්සාරණයේ තතුසේ දැකපු ආර ශ්‍රාවකයාගේ අවිද්‍යාව ප්‍රහිණ වෙලා විද්‍යාව පහළ වෙලා මොකක්ද දැනගත්තේ ආශ්වාදය අනිච්චයි දුක්ඛයි අනාත්තයි ආශ්වාදය අනිච්චයි කියලා දැක්කනම් මෙන්න මෙයාගේ විද්‍යාව පහළ අවිද්‍යාව දුර වෙලා මේ බාහිර 18 පොලේ කොහෙවත් ආශ්වාද නැහැ ගන්න දෙයක් නැහැ ඒ පස්සේ දුවලා කියලා අවබෝධයේ පූර්ණ වන ඔන්න උඩ කියනවා අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙච්ච ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ. ඇයි මේ විද්‍යාව කියලා මේ තියෙන සාරිපුත මහ රහතන් වහන්සේගේ අර්ථකථනය ගන්න නැතුව අද වෙනකොට ලෝකයේ හැමතැනම සියලුම දෙනා ගන්නවා එක එක ඒවා අවිද්‍යාව කියලා කියනවා. හීනයක් දකින්න වගේ අවිද්‍යාව කියලා කියනවා. දැන් මම මොන ඉස්සර කළේ මේ ලෝකෙද ඔක්කොම කඩලා බලන්න. එකට එකතු කරාම තමයි එකක් විදිහට පේන්නේ කැඩුවම පස්සේ එකක් නැහැ ඒක නිසා ඕකට අවිද්‍යාව කියනවා මෙන්න මේ වගේ පඹ ගාල් වල පැටලලා ඉන්නවා මේ අවිද්‍යාව කෙනකේ අර්ථකථනය හොයාගන්න බැරුව තේරෙන්නේ මේක සෙල්ලම් එකක් නෙමෙයි මූල බුද්ධ ශාසනයේ මූලික වෙහිච්ච ඊළඟ ස්ථානය අවිද්‍යාව කියලා එක එකේ වර්තකතනය කරගන්නවා ඇයි මේ පිනිපිනි දින සිපිටකේ සාක්ෂි ගන්න නැත්තේ දැන් මේ හරියට ගැලපෙන මුල මැද අග යහපත් සාසන බ්‍රහ්මචර්යාව කිසි ගැටලුවක් නැහැ සෝවාන් සකුදාගාමී අනාගාමී අරිහත් වෙන දින තොච්චරයි ආර්ය ශාසනයේ සමත යනු කුමක්ද අපිට අද කියනවා නිවන් දකින්නන් ඇවිල්ලා වාඩි වෙලා නහය වැටෙන හුස්ම රැල්ල දිහා බලන් ඉන්න ආනාපානසති සමත